සුබ දවසක් සියලු දෙනාටම ගොඩක් දවසින් අපි වීඩියෝ එකකින් හම්බ වෙන්නේ මොකද පෞගේ දවස්වල ඔන්ලයින් ක්ලාසස් ටිකක් බහුල වුණේ හින්දා පොඩ්ඩක් බිසි වුණා ඒ හින්දා වීඩියෝ එකක් ඔයගලන්ට ඉදිරිපත් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ අද මම ඔයගලන්ට වීඩියෝ එකක් ගේනවා 3D නට් ඇන් බෝල්ට් එක නට් එකයි බෝල්ට් එකයි අපි කොහොමද CAD පාවිච්චි කරලා 3D ආකාරයෙන් නිර්මාණය කරගන්නේ කියන එක මගේ ක්ලාසස් වල ඉන්න කට්ටියටත් එතකොට උදව් කර උදව් වෙන්න පුළුවන් ඩ්‍රොයින් එකේ ගැටලු තියෙනවා නම් අඳින්න හරි රයිට් අපි 3D නට් එක බෝල්ට් එක ගැන කතා කරන්න කලින් ඩේටා ෂීට් එකක් අපිට ඕන වෙනවා නට් එක සහ 3D නට් එක සහ බෝල්ට් එකට අවශ්‍ය ඩිමෙන්ෂන්ස් හරි එතන ඩිමෙන්ෂන් මේ ඩේටා ෂීට් එකෙන් තමයි අපි හොයාගන්නේ එතන මේ ඩේටා ෂීට් එකේ තියෙන රීඩින්ස් ඔක්කොම මම කියාගෙන යන්නේ නැතුව මම නට් එක අඳින ගමන් මේ ඩේටා ෂීට් එක ඩේටා ෂීට් එකේ මොන මොනවද අපි කොහොමද මේ ඩේටාස් යූස් කරගන්නේ කියන එක මම කියන්නම් අපි නට් එක අපි මම ඉස්සලා අඳිනවා නට් එක බෝල්ට් එකේ නට් එක මේකේ අවුටර් ෂේප් එක අපි ඉස්සලා අඳින්න try කරමු එතකොට මෙන්න මේකේ තියෙනවා ස්පැනර් සයිස් කියන එක මම මේ රීඩින් එක ඉස්සලා මෙ දා ගන්නවා ස්පැනර් සයිස් එක මෙතන දාලා තියෙනවා 24 mm කියන එක එතකොට ස්පැනර් එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ මෙන්න මේ බ්ලූ ඇරෝස් දෙක අතර ඩිස්ටන්ස් එක වගේ එකක් තමයි ස්පැනර් වෙන්නේ එහෙනම් නැත්නම් නට් එකේ මේ එජස් දෙකක් අතර මෙතන නට් එකේ සයිඩ්ස් හයක් තියෙනවා එජස් හයක් තියෙනවා ඒක දෙකක් අතර ඔපොසිට් දෙකක් අතර ඩිස්ටන්ස් එක තමයි මේ ස්පැනර් සයිස් කියලා කියන්නේ හරි එහෙනම් අපි ස්පැනර් සයිස් එක මේකේ දීලා තියෙනවා 24 mm රයිට් මම CAD එකට ගිහිල්ලා අපි ඒක ඉස්සලා අඳිමු මම ඉස්සලා අපි යුනිට්ස් හරි ගස්ස ගන්නවා යුනිට්ස් යුනිට්ස් වල ඩෙසිමල් යූස් කරගන්නවා මේ ප්‍රෙසිෂන් සීන් එක පොඩ්ඩක් වැදගත් මේකේදී මොකද හේතුව තමයි මේ ඩේටා ෂීට් එක බැලුවොත් එහෙම 5 ඩෙසිමල් ප්ලේසස් වලට තමයි ඩේටා සමහර ඩේටා තියෙනවා 5 ඩෙසිමල් ප්ලේසස් වලට ඒකින්ද මම මෙතන ප්‍රෙසිෂන් එක තෝරා සෙට් කරගන්න ඕනේ 5 decimal places වලට ඊට පස්සේ අපි මෙතන ගන්නවා මිලිමීටර් ඊට පස්සේ ඕකේ හරි රයිට් ඊට පස්සේ අපි limits අපි සුපුරුදු හරි පාවිච්චි කරන limits ඔලින් දෙනවා low left corner 0,0 මම කලින් drawings වල අපි කතා කරලා තියෙනවා 100,100 හරි enter z zoom a enter right මම spanner size එක මම අවශ්‍ය ඉඳ මම circle එකක් දා ගන්නවා 12 radius එක 12 diameter එක 24 ඊට පස්සේ අපි outer shape එක මම ගන්නවා මේ polygon කියන එක. මෙතන මේ home එකේ draw එකේ තියෙනවා polygon කියන එක. ඒකේ පළවෙනි percent sides අපි ගන්න 6 කියලා මම දෙනවා. cent එක මේකේ cent එකමයි මෙතන. මෙතන තන inscribe in the circle අහනවා cent එක දුන්න ගමන් අහනවා inscribe in the circle circumference about circle. අපි මේ inside the circle කියන්නේ අපි අඳින polygon එක මේ circle එක ඇතුලේ ඇඳින්නේ. ඇතුලේ ඇඳුවොත් මට spanner size එක 12 set කරගන්න බෑ. මේ 24 සෙට් කරගන්න බෑ හරි එහෙනම් මම මෙතන පාවිච්චි කරන සර්කම් රිබවුඩ් සර්කල් කියන එක හරි ඒක පාවිච්චි කරපුවා ඔයාලට පේනවා ඇති මට මෙන්න මේ සර්කල් එකේ මෙන්න මෙතන පොයින්ට් එක දුන්නොත් අපිට මම මෙතන මේ පෝල ට්‍රැක් එකත් ඔන් කරගන්නම් අය පෝල ට්‍රැක් ගැන කතා කරලා තියෙනවා මම මෙන්න මෙතන ගන්නවා ඉතින් මෙතන පර්පෙන්ඩිකියුලර් ගත්තා ඉතින් හරි එහෙනම් අපිට දැන් ඔන්නේ ස්පෑන් මේ එජස් දෙකක් අතර දුර 24 mm ආවා දැන් මම හිතන්නේ මේක රෙඩි හරි රයිට් මම දැන් මේක අයිසොමෙට්‍රික් දැම්මා අයිසොමෙට්‍රික් ආකාරයෙන් දැම්මා දැන් මම මේක උස්සන්න ඕනේ. එහෙමනම් අපි උස්සන්න අපිට අවශ්‍ය වෙන නට් එකේ උසනේ. එතන නට් එකේ උස මෙතන දීලා තියෙනවා thickness of the nut 13 mm. එහෙනම් මේ 13 mm reading එක මෙතනදී ගන්නවා. මෙන්න මේ නට් එකේ උස අපි set කරගන්න. හරි. එහෙනම් මම මෙතන extrude කියන command එක පාවිච්චි කරනවා මෙතනදී. අපි උස දෙනවා 13. right. දැන් මේ නට් එකක ගත්තොත් උඩ shape එක සහ යට shape එක පොඩ්ඩක් මේ edge එක tape වෙලා තියෙනවා. මේ edges tape වෙලා තියෙනවා. හරි. අපි මේක බැලුවොත් එහෙම නට් එකේ මෙකනිකල් ඉන්ජිනියරින් කරන කට්ටිය දන්නවා මේ නට් එකේ ෂේප් එක. අනිත් අය ගත්තොත් එහෙම නට් එකක් අරගෙන බලන්න මෙන්න මේ ෂේප් එක. මෙන්න මෙතන ටේප් වෙලා තියෙනවා. හරි. මේ ටේප් වෙලා තියෙන්නේ මෙන්න මෙතන දාලා තියෙනවා 30 වලින්. සාමාන්‍ය ස්ටෑන්ඩඩ් නට් එක 30 වලින් තමයි ටේප් වෙන්නේ හොරිසොන්ටල් ලයින් එකට. හරි. උඩ ඉඳලා හොරිසොන්ටල් ලයින් එක ගත්තොත් එහෙම පල්ලෙහාට තියෙන ස්ලෝප් එක 30 වෙන්න ඕනේ. හරි. පල්ලෙහාට තියෙන ස්ලෝප් එක 30 වෙන්න ඕනේ. මෙන්න මේක අපි කොහොමද අඳින්නේ? හරි. රයිට්. මම මෙතන ඉස්සලා උඩයි යටයි දෙකම වෙන්න ඕනේ. දැන් උඩටත් මට මේක ඒක කරගන්න මේ සර්කල් එකක් අවශ්‍ය වෙනවා. හරි. මං හින්දා දැන් මම මෙතනින් උඩට සර්කල් එකක් ගන්නවා. මම ලයින් එකක් දා ගන්නවා මෙතන ඉඳලා. මේක 13 හින්දා මම උඩට 13 දුරක් අපි මාක් කරගන්නවා. මාක් කරනවා මම මෙතන සර්කල් එකක් දා ගන්නවා උඩටත් 12. හරි. රයිට්. එතකොට යට සර්කල් එක හා සමාන උඩ සර්කල් එකක් තියෙනවා. හරි. මම මෙන්න මෙතන මම කෝන් එකක් අඳිනවා. මෙන්න මේකට බස්සනවා කෝන් එකක් ඇංගල් එක කෝන් එකේ ඇංගල් එක 30 වෙන්න හොරිසොන්ටල් ලයින් එකට හරි අපි මෙන්න මෙතන මම පාවිච්චි කරනවා කෝන් එකක් අඳින්ද
වෙන්න මෙතනදී අපි යූස් කර ගන්නවා මේ extrude කියන command එක. හරි බලන්න extrude කියන්නේ කොහොමද කෝණ එකක් ගන්න කියන එක. අපි මෙන්න මේක මන් දෙනවා. මෙන්න මේ object එක දීලා අපි enter කරනවා. enter කරපුවාම පල්ලෙහාට ඉඳ බං කෝණ එක ඕනේ පල්ලෙහා direction එක පෙන්නනවා. මෙහෙ පෙන්නන්න ඕනේ. පෙන්නලා මේ tape angle එක. මෙන්න මෙතෙන් tape angle එක තියෙනනේ. මේ tape angle එක මං ගන්න මං t අකුර ගහලා enter කරනවා. හරි. t අකුර ගහලා enter කරනවා. ඔන්න. දැන් tape angle එක බලන්න මේ. දැන් මෙන්න මේකේ පෙන්වන්නේ මෙතන මේ මෙතන මේ අපේ මෙන්න මෙතන ඩයනමික් ඉන්පුට් එක ඔන් හින්දා මෙන්න මෙතන අපිට පෙන්නවා මේ 12 කියලා සර්කල් මේ ඇන්ගල් එක යනවා පෙන්නවා නේ මේක ඔන් හින්දා එක පෙන්වන්නේ මේක අනිවාර්යෙන් ඔන් කරගන්න ඕනේ. එතන මෙතන ඔන් කරගන්න ඕනේ මේකත් ඔන් කරගන්න ඕනේ හරිනම් පොලර් ට්‍රැක් එකත් ඔන් කරගන්න ඕනේ. හරි එතකොට අපි මේ දෙකම ඔන් කරගත්තාම මේ වැඩේ ලේසි. දැන් මට මෙන්න මේ වගේ පේනවා. දැන් මේක නම් උඩ ඉඳලා මට ඕනේ 30 නේ. එහෙනම් මේ මෙතන පෙන්වන්නේ මයිනස් වලින් අගයක් පෙන්වන්නේ. එහෙනම් උඩ ඉඳලා 30 නම් මෙතන මන් දෙන්න ඕනේ යට ඉඳලා නම් 60 දෙන්න ඕනේ. එහෙනම් මේක පෙන්වන්නේ මයිනස් ඉඳ මම මයිනස් 60 දෙනවා. හරි. මයිනස් 60. රයිට්. දැන් ඕනේ මයිනස් 60. හරි. දැන් මෙන්න මේක මේ මෙන්න මේ මේ කෝන් එක මට පල්ලෙහාට යනකම් දෙන්න ඕනේ. මේ නට් එකේ thickness එක පාස් වෙනකම්. හරි. මේ thickness එක පාස් වෙනකම් මම උස ගන්නවා මෙහෙම කරලා. හරි මේ thickness එක පාස් වෙනකම් උස ගන්න ඕනේ. උඩ thickness එක අපිට පෙන්නනවා මේකෙ මේ තින්. දැන් මම මෙතන 13 දුරකට වඩා වැඩි දුරක් මම ගන්නවා. හරි. දැන් මම මෙතන 20 විතර ගන්නම්කෝ හරි. මම මෙතන 20 වගේ 20 ගන්නවා වගේ මෙතන පෙන්නනෝනේ ලයින් එක නේ. මේ track එක ඔන්න හින්දා. රයිට් මම මෙහෙම ගත්තා. රයිට්. දැන් මම මේ ගරගෙන මම මේක බලමු shade කරලා අපි. shade කරලා ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ අපි ඇඳපු polygon shape එක cone එකෙන් කව වෙලා තියෙනවා නේ. හැබැයි කොටසක් උඩට ඇවිල්ලා තියෙනවා. මේ 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 කෝණස් උඩට ඇවිල්ලා තියෙනවා නේ. දැන් මේ උඩට ආපුවා තිය දැන් අපි මේක common material එක ගත්තොත් මම දැන් මෙන්න මේ හරිය ගත්තොත් එහෙම මේ හරිය කෝණ එක විතරයි තියෙන්නේ. ඒතර මේ උඩට ආපු ටිකේ තියෙන්නේ අර hexagonal polygon එක ඇඳ part එක විතරයි තියෙන්නේ. ඒතර පොදු part එක කියන්නේ nut එක. ඒ කියන්නේ materials දැන් අපි කෝණ එකටයි nut එකේ shape එකටයි දෙකටම පොදු මටීරියල් එක අපි ගත්තා නම් හරි මේකේදී. හරි අනිත් ඒවා ටික අපි අයින් කරගන්න ඕනේ. එහෙනම් මේ පොදු මටීරියල් එක ගන්න command එකක් තියෙනවා මේ intersect කියලා. මේ තියෙන. අපි දැන් union ගැන කතා කළා. subtract ගැන කතා කරලා තියෙනවා. මෙන්න මේ intersect කියන එක අපි කතා කරලා නැහැ. මේ intersect එකෙන් කරන්නේ පොදු මටීරියල් ගන්න. බලන්න මෙතන මේ help එකේ පෙන්නන්නේ මේ කොළපාට object එක තියෙන එක කියලා, gray object එක තියෙන දෙක කියලා. ඒ දෙකේ command එක තමයි මේ අපිට output වෙලා තියෙන්නේ නේ. ඒ දෙකේ command එක තමයි මේ output වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් එහෙම වැඩක් මේක කරන්නේ. එහෙනම් මම මෙන්න මේකක් දෙනවා මේකක් දෙනවා. හරි මේකේ මොකද්ද? ඔව් මේක solid එක දෙනවා. හරි. මේ දෙකම. හරි මේකයි මේකයි දෙකම දෙනවා. හරි. මේකයි මේකයි නේ. දීලා මම enter කරපේ හැටි අන්න. දැන් මට පොදු එක ආවා. දැන් පොදු එක ආවා කියන්නේ අපිට අවශ්‍ය shape එක ආවා. හරි. දැන් මම මේක right side එකෙන් බැලුවොත් එහෙම මේ තියෙන. හරි. මෙන්න මේක බලන්න මෙන්න මේ මේකට මෙන්න මෙතනට line එකට මෙන්න මේකට මේකට වෙන ස්ලෝප් වෙලා තියෙනවා 30. ඔන්න ඔක තමයි නට් එකේ ස්ටෑන්ඩඩ් නට් එකේ ෂේප් එක වෙන්නේ. උඩ. හරිද? රයිට්. අපිට යටත් ඒ වගේම කරගන්න ඕනේ. එහෙනම් දැන් අපි ඉක්මනින් කර මේක දන්නවා අපි දැන්. මම එක්ස්ට්‍රූඩ් කියන්න ගියා. මේක ගත්තා. මෙහෙම ඩිරෙක්ෂන් එක පෙන්වන්න. හරි. එහෙම පෙන්වන්නේ නැත්නම් මේක ඇන්ගල් එක දෙන්න අමාරුයි. මේ පෙන්නලා ඉවරලා මම ටේප් ඇන්ගල් හින්දා මම T අකුර ගහලා එන්ටර් කරනවා. ඊතර මෙතනත් පෙන්වන්නේ මයිනස් පැත්තට. එහෙනම් උඩ පැත්තෙන් නම් මයිනස් 60 නේ. මයිනස් 60 ඉතින් යටින් තමයි 30 එන්නේ එතකොට 60 ගත්තා ඊට පස්සේ මේක අපි දැන් මෙතන ටිකක් වැඩිපුර ගන්න ඕනේ මෙහෙම අඩුවෙන් ගත්තොත් එහෙම මේක common surface එකේ ඉඳ shape එක වර්ධිනවා රයිට් මම දැන් මේක ගන්නවා intersect මේකයි මේකයි දැන් මම දැන් මගේ නට් එකේ out shape එක හරි හරි දැන් out shape එක කිසි ගැටලුවක් නැහැ මේ තින් හරි එතකොට මම මේක ගත්තොත් එහෙම මේ තින් out shape එක දැන් අපිට ඇවිල්ලා තියෙනවා හරි දැන් ස්පෑන් එක දාන්න පුළුවන්. දැන් එහෙනම් ඇතුලේ අපිට ඕනේ සිදුර විදලා ඒකේ ත්‍රෙඩ්ස් ටික අඳින්න හැටි තමයි අපි දැන් දැනගන්න ඕනේ නේ. රයිට්. මම හිතන මේක ක්ලියර් ඇති ඔයගලන්ට. රයිට්. දැන් අපි බලමු ත්‍රෙඩ්ස් වලට අපිට අවශ්‍ය ඩේටාස් මොනවද තියෙන්නේ කියන එක. මෙතන තියෙනවා inner nut radius 6.91746. හරි. මෙතන තියෙනවා nut thread size කියලා කියන්නේ මෙන්න මේ ද ඉන නට් කියලා දැන් අපි හිතමු මෙන්න මේක දැන් මේක මේ ක්‍රොස් සෙක්ෂන් එකක් ඇඳපේ ගන්න තියෙන්නේ හරි මම මෙතන පොඩ්ඩක් ලයින් එකක් ගන්න මන්ට පෙන් එකක් මම ගන්නම් draw මම මේ ගන්නම් blue blue පෙන් එකක් ගන්නම් අපි හිතමු මෙන්න මේකේ සෙන්ට් එක මෙතන තියෙන්නේ කියලා
මේ මේ ලයින් එකේ තමයි මේ නට් එකේ සෙන්ට් එක. එතකොට මේ නට් එකේ සෙන්ට් එක ඕක නම් අපිට මෙන්න මෙතන මේ ඉන නට් රේඩියස් කියලා කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර. ඉනනේ මෙන්න මෙතන ඉන කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර තමයි මෙන්න මේ නිල් ලයින් එකේ දුර මේ මේ මේක මේක නට් එකේ සෙන්ට් එක නම් මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර තමයි 6.9746 කියලා කියන්නේ මේ 16 කියලා කියන්නේ නට් එකේ thread එකේ ඇතුල් පැත්තේ diameter එක. එහෙනම් array ගත්තොත් මෙන්න මෙතන මෙතනට එනං 8ක් තියෙන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතන ඉඳලා මේ ලයින් එකේ ඉඳලා ඉන කියන්නේ මෙතනින් මෙන්න මෙතනට 8ක් තියෙන්න ඕනේ. හරි මෙන්න මෙතන ඉන තියෙන්නේ 8ක් තියෙන්න ඕනේ. බලන්න මේ 8ෙන් මේ ප්‍රමාණය අඩු වුණාම අපිට එනවා මෙන්න මේ නට් එකේ ගැඹුර. මේ තියෙන 8ෙන් 5යි h. 8ෙන් 5යි h කියලා කියන්නේ මෙන්න මේක. 1.825යි 4 එනවා. මෙන්න මේකේ බාය ගත්තොත් 8ෙන් 6.9144 අඩු කළොත් අපිට මෙන්න මේ ප්‍රමාණය එනවා. හරි 1.825. එහෙනම් අපි මෙන්න මේ රීඩින් එක තමයි. එහෙනම් මම මේක කෝ එකක්. ඒ කියන්නේ මම මේක සිදුරක් විදිනවා ඉන නට් රේඩියස් එකට. හරි ඒ කියන්නේ thread එක නැතුව thread එකේ එළිය පැත්තේ මම මේ thread එක මේ එළිය පැත්තේ මෙන්න මේ දුරනේ. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ දුර. හරි. එතකොට මෙන්න මේ දුර තමයි මේක. ඒ කියන්නේ මේ නට් එකේ මෙන්න මේක. මෙන්න මේ දුර තමයි මෙන්න මේක. හරි. මෙන්න මේ දුරට මම මේ දුරට අපි මේක diameter එක ගන්නවා. හරි. Right. එහෙනම් මම circle එකක් අඳ ගන්නවා. මෙතනින් circle එකක් අඳ ගන්නවා. world එක දාමු. අපි circle එකක් අඳිනවා. radius වලින් මම අඳිනවා. හරි. මෙතන උඩනේ. විතර මේක දෙනවා 6 radius එක 6.91746. හරි. දාලා එන්ට කළා. හරි. අපි මේක ඕනනම් එක්ස්ට්‍රූඩ් කරලා සබ්ට්‍රැක්ට් කරන්නත් පුළුවන් නැත්නම් ප්‍රෙස් පුල් කරන්නත් පුළුවන්. හරි. මම මේක ප්‍රෙස් පුල් කරමු. රයිට්. රයිට්. ප්‍රෙස් පුල් කළා. හරි ප්‍රෙස් පුල් කරා වෙන දේ තමයි මෙන්න මෙතන මේ සර්කල් එක ඉතුරු වෙනවා. මම මේ සර්කල් එක ඕනනම් අයින් කරගන්න. හරි. සර්කල් එක. රයිට්. දැන් අපිට මෙන්න මේක හරි. හරි. දැන් මම කෝ එක හරි. ඔය තියෙන. ඔක ලේසි. හරි. දැන් මට අවශ්‍ය වෙනවා මෙන්න මේ thread එකේ shape එකක් අඳින්න. හැබැයි thread එක යන්නේ spiral එකක් විදියට නේ. එහෙනම් මම ඉස්සලා මේ spiral එක අඳිනවා. මෙන්න මේ draw එකේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා helix කියලා command එක. මෙන්න මේ helix වලින් මම අපි අඳිමු මේ තියෙන spiral එකක්. මම මෙන්න මේකේ දෙනවා cent එක මම යටින් යටි දාදින්න පටන් ගන්නවා. cent එක මම මෙතන දෙනවා. හරි. ආ මීට කලින් මේකට කලින් මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මෙන්න මේ nut එකේ මේ කෙරවලවල් දෙක tape කරගන්න ඕනේ. හරි දැන් ඔයගොල්ලෝ බැලුවොත් එහෙනම් මෙන්න මෙතන පොඩි ටේපර් එකක් තියෙනවා. මෙතන හරියට පෙන්නලා නැහැ, පේන්නේ නැහැ මේක. මෙන්න මේ ටේපර් එකක් දෙනවා. තියෙනවා. මේ ටේප් එකට සාමාන්‍යයෙන් දුර ගන්නේ මෙන්න මේක. 1.8 මෙන්න මේ දුරට තමයි ටේප් කරන්නේ. හරි. එතකොට මෙන්න මේ දුර තමයි මෙන්න මේකේ ගැඹුර තියෙනවනේ මේ තියෙන්නේ. මෙන්න මේ ගැඹුරට තමයි මෙන්න මේකේ මේ එක thread එකක ගැඹුරට thread එකේ ගැඹුර තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මං කියන්නේ 8ෙන් මේ ප්‍රමාණය අඩු වුණාම ගැඹුර වෙනවා කියලා. මේ ගැඹුර ප්‍රමාණය තමයි මෙන්න මේ ටේප වෙන්න ඕනේ මේ තියෙන. මෙන්න මේ ඇන්ගල් එකට ටේප වෙන්න ඕනේ. අපි දැන් ටේප එක ගන්නවා. මෙන්න මේ ආසන්න මෙන්න මේක ගත්තනම් හරි. හරි. ඒකින් තමයි මෙන්න මෙතනදී පාවිච්චි කරනවා මේ chamfer කියන එක. අපි chamfer command එක කතා කරලා තියෙන. මේ ඉතින් chamfer එකක් දා ගන්නවා. මේ chamfer කියලා ගිහිල්ලා මෙන්න මේ edge එක දෙනවා. හරි. මේ edge එකුණත් දෙකම දෙන්න ඕනේ. මේ edge එක මම ඉස්සලා දෙන්නම්කෝ. මේක දිලා මේ distance කියන එක මම මේ d අකුර ගාලා හදනවා. distance d අකුර දාලා හදනවා. d අකුර මම දෙනවා 1.082254. හරි. right. එතකොට අනිත් sides දෙකමනේ tape එක කියන්නේ දෙපැත්තක් තියෙනවා නේද? tape කරද්දී එතකොට අනික 1.082254. right. enter මේ command එක වෙන එක comment කරන්න enter. හරි. right. දැන් මෙතන උඩ ටේප් එක හරි යට ටේප් එකත් අපි දෙමු. මේක මම මෙතන දුන්නා d අකුර ගහලා ඩිස්ටන්ස් එක. දැන් දෙන්න ඕනේ කලින් දීලා තියෙන ඉඳන් අපි එන්ටර් කරා. එන්ටර් කරා. යට කමාන්ඩ් ලයින් එක බලන්න තව ප්‍රශ්න අහනවා නේ. සේම් ෆේස් එක එන්ටර් කළා. තව පාරක් එන්ටර් කරන්න ඕනේ. හරි නැත්නම් කමාන්ඩ් එක ගන්නෙ නෑ. press enter to accept. accept කරන තව පාරක් එන්ටර් කරන්න. හරි. දැන් හරි. දැන් මම ඕනනම් බලමු අපි පොඩ්ඩක් ෂේඩ් එකක් දාලා. අන්න. දැන් ටේප් වෙලා තියෙනවා බලන්න පේනවා නේ. දැන් මේක ටේප් වෙලා තියෙනවා නට් එක ඇතුල් පැත්ත. හරි. right. දැන් මං හෙක්ස් හෙලික්ස් එක අඳිමු. අයි කලින් කිව්වා අපි මේ තින් හෙලික්ස් කියන කමාන්ඩ් එකට ගියා. draw එකේ තින් හෙලික්ස්. පළවෙනි ප්‍රශ්නයනේ සෙන්ටර් පොයින්ට් එක. දැන් මෙතන සෙන්ටර්ස් දෙකක් වගේ අපිට පෙන්නනවා.
මොකද මේ ටේප් වුණා හින්දා අපි යට සෙන්ට් එක හැමතිස්සෙම පාවිච්චි කරනවා. මෙතන මට පොඩ්ඩක් zoom කරන්න මේ සෙන්ටර්ස් දෙකක් පේනවනේ යට සෙන්ට් එක හරි. යට සෙන්ට් එක පාවිච්චි කළා. දැන් මේක යනවා අපි බේස් ඩයමීට් එක. අපි මෙන්න මේක ඩයමීට් එක දෙන්නේ අපි අර inner nut radius එක ප්‍රමාණයට 6.91746. ඒ ප්‍රමාණය තමයි දෙන්නේ. එන්ටර් කරා. දැන් අහනවා top එකේ radius එක. දැන් ස්ප්‍රින් එකක් වගේ මේක ඉස්සෙන්නේ නේ. ස්ප්‍රින් එකේ radius දෙකක් දෙන්න ඕනේ. අඩියයි උඩයි. හරි. ඒ කියන්නේ base එකයි top එකයි. දැන් මෙතන මේ command button එකේ අහනවා top එක. top එක same නේ. එහෙනම් ආපහුම ඒ වගේම දෙනවා. එන්ටර් කරන්න පුළුවන් ඒ වගේ accept වෙලා තියෙන ඉඳා 6.9 අපි එකම එන්ටර් කරා. හරි. දැන් අහනවා turn height එක. turn height එක කියන්නේ ඒ ස්ප්‍රින් එක අපි thread එකක යන pitch එක යහන්නේ නේ. ඇත්තම thread එක කියන්නේ pitch එක අහන්නේ. ඒ කියන්නේ මෙන්න මේක මේ පිච් එක කියන්නේ p කියනගේ බලන්න මේ. එතන මේ ටර්න් හයිට් එකක් වෙන්නේ මෙන්න මේ එක ටර්න් නැහැ මේක නියන්නේ මෙතන ඉඳලා මෙතනට නේ එක ටර්න් නැහැ කියන්නේ පිච් එක. බලන්න මෙන්න මේකයි මේකයි දුර. මේකේ පිච් එක දීලා තියනවා 2 කියලා මේ දින්. 2. මෙන්න මේ අපි මේ thread එකේ මේ cent එක ගත්තොත් මේ thread එකේ මේ cent එක දෙක අතර දුර තමයි පිච් එක කියලා කියන්නේ. එක්ක මේජ් එක ගත්තොත් මේජ් එක ගත්තොත් මේජ් එක. හරි. කොකට එකයි නේ. එතන පිච් එක අපි දෙන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතනදී අහන්නේ පිච් එක. එහෙනම් ඒ වෙනත් විදිහට ගත්තොත් මේ මෙන්න වානේ height එක. මේ ඉතින් turn height එක. එහෙනම් මං h අකුර ගහලා එන්ටර් කරලා 2 කියලා දෙනවා. හරි 2 කියලා දෙනවා. දැන් අහන උස. දැන් උසයි පොඩ වැඩි ප්‍රත් එක දෙමු. මං දැන් ඔන්න මෙහෙම ගන්නවා ඉතින්. දැන් ඔන්න spin එක උස ඔයක නේ. right. දැන් මං ඔන්න ඇඳලා ඉවරයි. දැන් බලන්න spin එක පටන් ගන්න බෙන්න මෙතන මේ end එකෙන් මෙතනින් පටන් අරගෙන මෙතනින් අයින් වෙනවා. හරි. දැන් මම මේක බැලුවොත් අපි shape check කළා ඉතින්. හරි. ඒ කියන්නේ ස්පින් නැත් දැන් එලක. දැන් ඕක වටා මට දැන් මේ thread එකේ හැඩේ යවන්න ඕනේ. හරි. මේ thread එකේ හැඩේ යවන්න ඕනේ. මං හැඩේ ඒ කියන්නේ එක නට් එක thread පොටක මේ අපි shape එක හරි මේ තින්. මෙන්න මේ shape එකේ මට අඳින්න ඕනේ. ඔන්න ඔය shape එක. හරි. මෙන්න මේ shape බලන්න මෙන්න මේ shape එකේ මෙන්න මෙතන ඇතුළ round වෙලා තියෙනවා මේක. හරි. මෙන්න මේ ඇතුළ round වෙලා තියෙනවා. එතන මේ round වෙන radius එක දීලා තියෙනවා 2.28868 කියලා. මෙන්න මේක රීඩිස් එක බලන්න මෙන්න මේක දීලා තියෙනවා. හරි අපි ඒක අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙන්න මේ උස මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන උස. ඒක දීලා තියෙනවා මේ තින් pitch minus 1.75 කියන එක. මේ තින් අපි මෙන්න මේක. ඒ කියන්නේ මෙන්න මේක අපිට අවශ්‍යයි. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. හරි මම මෙතන පෑනක් කරා පොඩ්ඩක් ඔන්න පෙන්වන්නම් ඇඳලා. මම yellow ගන්නම් හරි. මෙන්න මේ දුර අපිට yellow පේන්නේ නැහැ නේ. අපි ගන්නම් green ගමු හරි. මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන දුර. හරි. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර තමයි මෙන්න මේක දාලා තියෙන්නේ. 1.75 මේ දින් pitch එකෙන් pitch එක කියලා කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරනේ. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර තමයි pitch එක වෙන්නේ. p වෙන්නේ. ඒකෙන් p බෙදීම අටක් අඩු වෙන්න ඕනේ. මෙන්න මේ ප්‍රමාණය. හරි. මේ ප්‍රඩුණා තමයි මෙන්න මේ දුර එන්නේ මෙන්න මේ තින් pitch minus p බෙදී මට මෙන්න මේක 1.75 කියන්නේ මෙන්න මේ දුර. ඔන්නේ දුර අපිට ඕන වෙනවා මෙන්න මේ දුර අවශ්‍ය වෙනවා මට මෙන්න මේ දුර ඕන වෙනවා මෙන්න මේ දුර මෙතන මෙතනට තියෙන දුර. හරි. එතන එතනින්නම් එතන දුර මෙතන පෙන්නලා තියෙනවා 5 8 බෙදී මේ තින් මේක. sorry මෙන්න මේ දුර. මේ තින් h minus h බෙදී මට මෙන්න මේක. මෙන්න h කියලා කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. ඒකෙන් අඩු වෙන්න ඕනේ h බෙදීම 4 කියන එකකුයි මෙතන h බෙදීම නෑ මෙන්න මෙතන නේ මෙන්න මෙතනට මෙන්න මේක මෙන්න මෙතන තියෙන h මෙන්න මේ දුර. හරි h වලින් අඩු වෙන්න ඕනේ h බෙදීම 8ක්. මේ h වලින් අඩු වෙන h බෙදී අඩු කියන්නේ මෙන්න මේක h minus h බෙදීම 8. මේ 1.4 නේ 1.5 වෙන්නේ කියන්නේ මේ දුර. මෙන්න මේ ට්‍රැන්ගල් එක මම ගන්න යන්නේ මෙන්න මේක. මෙන්න මේක හරි. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර තමයි මෙන්න මේක කියන්නේ. හරි. මෙන්න මේක. ඔන්න ඕක. හරි. ඔන්න ඒ දුර අපි ගන්න ඕනේ. හොඳට බලා ගන්න. එහෙනම් මම මෙන්න මේ ත්‍රිකෝණය අඳිනවා. ඔන්න ගැඹුර කියන ওই ත්‍රිකෝණය. හරි. ඔය ත්‍රිකෝණයට මෙන්න මෙතන කෝණ කරලා තියෙනවා මෙන්න මේ රේඩියස් එක. මේ දින 0.28868. ඒක තමයි මෙතන කෝණ. ඔන්න ඔය ෂේප් එකම ගන්න ඉන්න. එහෙනම් මට ඒ රේඩියස් එක මම පාවිච්චි කරනවා. හරි. එකක් තමයි 1.75 ට්‍රැන්ගල් එක ගන්න උස ගන්න මේක. රයිට්. හරි. රයිට්. ඒක අඳින්න ඕනේ. මෙන්න මම මෙන්න ත්‍රෙඩ් එක ගන්න මේ ලෙවල් එකේ ඉන්නේ මෙන්න මේ පැත්තට. මං ඉඳන් මං 3 පොයින්ට් වලින් හරව ගන්න ලේසියි. ඒතර ඔයාලා පොල අඳුන ගන්න.
මං ඕත් එකත් ඔන් කරලා මෙන්න මෙන්න මේ shape එක x මේ පැත්තට y මේ පැත්තට ඔන්න මේ තිබුණ මේ 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 origin එක මම මෙතන තිබ්බොත් මේ තින් මම origin එතන තියමු පෑදිලි වෙන්න ඕන origin එක මම ගන්නවා වෙන මෙතන ඉතින් වෙන එක end එකයි තින් මම දැන් හරි නේ මේ spin එක පටන් ගන්න දැන් මේ පැත්තට x මේ පැත්තට y ওই පැත්තට අඳිනවා හරි එහෙනම් මම මේ පැත්තට මම ඇලියෙන් අඳිමු මම මේ පැත්තට අඳිනවා 1.75 ලයින් එකක් ගත්තා මම මෙතෙන්ට ගන්නවා 1.75 මෙතෙන්ට ගන්නවා 1.51556 හරි right හරි ඒ කියන්නේ මේ දුර නේ මේ දින 1.75 1.5516 හරි right ඊටස් අපි මේක ජොයින් කරනවා මෙතන ඉඳලා මෙතන්ට මෙතන්ට හරි right මම දැන් මෙන්න මේ රයින් කරා මම දැන් මෙතන ෆිලට් කරනවා පිච් එක නේ පිච් එක මම මෙතන කියලා තියෙනවා මේ පිච් එක නෙමෙයි රේඩියස් එක මේ දෙන 0.28886 මේක එහෙනම් මම මෙන්න මෙතන මම ගන්නවා මේ ෆිලට් රේඩියස් එක මම ආරකුර දාලා එන්ටර් කරලා අපි හදනවා ඒක 0.28868 දාලා මේකයි මේකයි රයිට් මම දැන් මේක රීජන් කරනවා නැත්නම් ජොයින් කළා කමන්නේ මම රීජන් කළා හරි රයිට් දැන් මේක මෙන්න මේ පාත් එක දිගේ යවන්න ඕනේ. අපි ඒකට පාවිච්චි කරනවා ස්විප් කමාන්ඩ් එක. අපි ස්විප් කමාන්ඩ් එක කලින් කතා කරලා තියෙනවා. මේ ස්විප් කමාන්ඩ් එක. ස්විප්. මේකෙන් අපි මාකාරි ෂේප් එකක් අපි දෙන ස්පයිරල් එකක් දිගේ යවන්න පාවිච්චි වෙන කමාන්ඩ්. ස්පයිරල් එක ඕනම පාත් එකක් දිගේ හරි. රයිට්. ඔබ්ජෙක්ට් එක මේක දෙනවා ඉස්සල්ලාම දීලා අපි එන්ටර් කරා. දැන් මේකේ බේස් පොයින්ට් එක. මේක දැන් බේස් පොයින්ට් එක මම මෙන්න රෙෆරන්ස් කරගන්න මෙන්න මේ උඩ රෙෆරන්ස් කරගන්නේ. මම ඉතින් බේස් පොයින්ට් එක ඕනේ ඉඳන් මම මෙතන මේ B අකුර ගහන්න පුළුවන් නැත්නම් මෙතන බේස් පොයින්ට් තෝරන්න පුළුවන්. නැත්නම් මම B අකුර ගහලා ගමුකෝ B අකුර ගැහුවා එන්ට බේස් පොයින්ට් එක මේක එන්ඩ් එක දුන්නා ඉතින්. හරි. ඕකේ එන්ඩ් එක දුන්නා. මේක ඇලයින් වෙන්නේ නැහැ. ඒ අර ස්පයිරල් එක දිගේ යනන්නේ. ඒකින් තමයි ඇලයින් එක ඕෆ් කරන්න ඕනේ. හරි. මෙන්න මේ ඇලයින්මන්ට් කියන එක නැත්නම් A අකුර ගහලා මෙන්න මේක දෙන්න නෝ කියලා. ඇලයින් කරන්න එපා කියන එක. හරි. රයිට්. ওই ටික සෙට් කරා. බේස් එක දුන්නා මේක එන්ඩ් එක ඇලයින්මන්ට් කරන්න එපා කියලා මම සෙට් කරලා පාත් එක මයෙන් අහනවා සිලෙක්ට් පාත් එක මෙන්න මේක දෙනවා මේ ස්පයිරල් එකේ කෙරවලක් දෙනවා හරි දුන්නාම මම දකින්න පුළුවන් ඒක දිග යනවා ඉතින් අන්න අන්න දැන් ෂේප් එක ගියා හරිනේ ඔය ඉතින් දැන් අපිට මේ ෂේප් එක හැදිලා තියෙන එතන දැන් මම මේක සබ්ට්‍රැක් කළොත් අපි වැඩි හරිනේ මේ ඉතින් සබ්ට්‍රැක් මේක දුන්නා රයිට් ක්ලික් කළා මේක අන්න හරි දැන් මට මේකේ නට් එක අපිට නට් එක ඇවිල්ලා තියෙනවා ඉතින් නට් එක ඔච්චරයි. දැන් මේ නට් එක හරියට ආවද කියලා චෙක් කරගන්න අපිට පුළුවන් වුණා නම් පොඩ්ඩක් මේ නට් එක කපලා බලුවොත් නේ වෙන විකල්පයක් නැහැ නේ. මම මේ නට් එක කපන්නම්කෝ බලන්න. කපන්න කමාන්ඩ් එකක් තියෙනවා මේ ස්ලයිස් කියලා. මේ තියෙන. හරි. මේ ස්ලයිස්. ස්ලයිස් කරනවා මෙන්න මේක එන්ටර් කළා. මම පොයින්ට්ස් දෙකක් දෙනවා. මෙන්න මේකේ මිඩ් එකේ අපි තලයක් දෙමුකෝ. මේ රේන්ජ් එකේ මෙන්න මේකේ මම හදනවා XY. XY තලයක කපනවා මේ XY. මම මෙතන තෝරනවා XY කියන එක. XY තෝරනවා. පොයින්ට් එකක් ඉල්ලනවා මෙන්න මේකේ මිඩ් එකෙන් කපන්න. මෙන්න මෙතන මිඩ් එකෙන්. නැත්තම් මේක සෙන්ට් එකෙන් කපමු සෙන්ට් එකෙන් කැපුවා කී බෝත් සයිඩ් දෙපැත්තම තියාගමු කපලා කියලා අන්න දැන් කැපෙන්න ඇති මෙති කැපුණා නේ මම දැන් පොඩ්ඩක් මූව් කරමු පැත්තකට අන්න දැන් ඔයාලා පේනවා ත්‍රෙඩ්ස් එක නේ හොයදී හරි දැන් අපි අර ඩේටා ෂීට් එක අනුව මෙන්න මේකේ ඩේටා ෂීට් එක අනුව මෙති මෙන්න මේ ඩේටා ෂීට් එකේ මේ තිත් වල ගැඹුර මෙන්න මේ ෂේප් එක වෙන විදිහට මේක ඇවිල්ලා තියෙනවා ඉතින් හරි මෙති ත්‍රෙඩ් එක අපිට එනම් මෙන්න මේක තමයි අපිට ආව ත්‍රෙඩ් එකේ ෂේප් එක හරි මේ ටේප් කරපින්න මෙන්න මෙතන ලස්සන්ට අපිට එනවා ටේප් උනේ නැත්තම් මෙතන ස්පයිරල් එකේ පොඩි අවුලක් යනවා දැන් බලන්න එහෙනම් අපිට මේ වැඩේ කම්ප්ලීට් එහෙනම් නට් එකක් අපි පුළුවන් ওই විදිහට අදි හරි රයිට් මම මේක අන්ඩු කරන්නම් කන්ට්‍රෝල් ඉසෙඩ් ඉසෙඩ් රයිට් මේ දෙක යුනිට් කරනවා කපුව දෙකම එකතු කරනවා හරි මේකයි මේකයි එකතු කරනවා රයිට් එහෙනම් අපේ පළවෙනි පාට් එක අපි හරි නට් එක රයිට් දැන් අපි බෝල්ට් එක අදිමු. හරි බෝල්ට් එකේ මම ඩේටා ෂීට් එක මේක මුදව් කරගන්න වෙනවා. ඒතර බෝල්ට් එකේ හෙඩ් එකට මම ඩේටා ෂීට් එකක් වෙනම තියනවා. නමුත් මම ඒක ගන්න නැතුව මේකෙන් මඳින්නම්. මොකද මට ඒක ප්‍රිපෙයා කරගන්න මේකම තමයි. හරි ඒක මේ ඩේටා ෂීට් එකම තමයි ඒකේ තියෙන්නේ. හෙඩ් එකේ උස විතරක් මෙතන මෙන්න මෙතන මේ 13 කියන එක විතරක් මේ උස අපි පාවිච්චි කරනවා 11 කියන එක. එච්චරයි වෙනස කර තියෙන්නේ. හරි 11. ඒ කියන්නේ බෝල්ට් එකේ උස 11 ඉදිරියට පාවිච්චි කරන එච්චරයි ඈ අනිත් සේම් රයිට් එහෙනම් මම සර්කල් එකක් අඳිනවා ඉස්සලා බෝල්ට් එකේ බෝල්ට් එකක් අඳිනවා හරි බෝල්ට් හෙඩ් එක නේ බෝල්ට් එක මම මෙතනින් ගන්නවා
අනිත් පැත්තටනේ world එකට දා ගන්න ඕනේ. අපි මේක isometric කතා කරමු. කෙලින් තියාගමු. Right. World එකට දැම්මා. Right. මම දැන් මෙතනින් ගන්නවා bolt එක. Bolt එක මම ගන්නවා inner nut size එක. හරි. Inner nut. ඒක 6.91746. හරි 46 ගත්තා. ඒ කියන්නේ වෙන මේක. වෙන මේක. හරි වෙන මේක මම ගත්තා. හරි right. මම bolt එක උස්සනවා extrude කරු මේක. මේක extrude කරනවා යම් කිසි ප්‍රමාණයක් කොච්චරද? අපි නිකන් ගමු හරි. නිකන් අපි ඒක නිකන් bolt ගන්නෙ. හරි. මම මේ වගේ ප්‍රමාණයක් ගන්නකො දැන් මෙතන තියෙන 40 13 13 13 13 අපි ගමුකෝ දැන් nut එක උස 13 නේ තියෙන්නේ නේද? අපි ගමුකෝ ඒ වගේ 5 ගුණයක් 4 ගුණයක් විතර නේද? 4 5 40ක් 40ක් වගේ දාමු. හරි. Right. හරි මම 50 කට දාන්න. හරි. හරි 50ක් උස. හරි. ඒක ප්‍රශ්න නෑ. හරි. හරි 50ක් මම උස දාත්තා. දැන් මට මෙතනත් මේකත් ටේප කරන්න ඕනේ යට. යට ටේප කරන්න ඕනේ. අර විදිහටම ටේප කරන්න ඕනේ. මොකද මේක සෙට් වෙන තැන. එහෙමනම් මම මෙන්න මෙතනදී මෙන්න මේ අඩිය මම ටේප කරනවා සොලිඩ් එකට ගිහිල්ලා chamfer කියන command එකෙන් මෙන්න මේ හරි. එතකොට අපි ටේප කරේ distance එක මම d අකුර ගහලා එන්ට කරා. distance එක අපි කලින් distance එකමයි 1.08254 අනිත් පැත්තත් ඒ ගන්නමයි හරි. right. right. ඔන්න මෙතන යට මම ටේප කරා. හරි. උඩ ටේප කිරීම අවශ්‍යතාවයක් නැහැ. උඩ අපි bolt එක set කරගන්නේ. එහෙනම් මම උඩ ටේප කරන්නේ නැහැ. මොකද මම thread එක යවන්නේ මේකේ මේ 50ක් නේ ගත්තේ 40ක් වගේ thread එක යවන්නේ. හරි. right මම මෙතන කලින් වගේම අපි අඳිනවා helix එක දැන් අපි දාන්නවා මෙතන cent එක අපි මෙතන දෙකක් තියෙනවා යට cent එක දුන්නා හරි එතකොට මේකේ inner diameter එක මම පාවිච්චි කරන්නේ මේකේ දුන්න එකමයි 6.91746 top එකත් මම ඒකමයි එතකොට turn height එකනේ අපි එතකොට turn height එක pitch එකමයි මේකෙත් තෙන්නේ h එක H එක පිච් එක දෙකයි දෙන්නේ දෙකයි හරි දෙක දුන්නා මම මේක උස ගන්නවා අපි උස ගමු 40ක් විතර හරි 40ක් right හරි උඩටම යන්නේ නැහැ උඩ පොඩි ඉඩක් තියෙනවා right දැන් මම මෙතනත් අර shape එකම අඳිනවා හරිද මොකද මම මේක වටා මේක යවන්න ඕනේනේ මම ඒතර දැන් මම 3 point වලට මම දැන් මේකේ මේ පැත්තට හැදෙන්න දරන් x මේ පැත්තට ගන්නවා y අපි කරන් origin එකත් ඕන නම් මම ගන්නවා මෙතනට හරි දැන් හරිනේ මෙන්න මේ shape එක අඳින්න ඕනේ right මම ඕතේ කොන් තියෙන්නේ පල්ලයට ගත්තා 1.75 එතකොට අපි මේක thread එකේ ගැඹුර අරකමයි යන්නේ එතකොට 1.51556 හරි ඊටස් අපි line වලට ගියා මේකයි 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 දුන්නා හරි මම මැද ඉර අයින් කරනවා ඊටස් fillet එකක් අපි දානවා පිලට් රේඩියස් එක කලින් එකමයි 0.228868 මේකයි මේකයි හරිනේ මම දැන් මේක රීජන් කරා දැන් ජොයින් කරා හරි right අර විදියට මම ස්විප් කමාන්ඩ් එක තෝර ගන්නවා ස්විප් මේක එන්ටර් මේකෙත් මම බේස් එක b අකුර ගහලා බේස් එක මම මෙතන දෙන්නම් මේක එන්ඩ් එක alignment එක no හරි alignment එක alignment කරන්නේ නැ no path එක මේක දැන් බලන්න මේක දැන් අපි බැලුවොත් එහෙම මේක හැබැයි මේක එකපාරට හදිස්සියලා union කරන්න යන්න එපා මොකද දැන් මේකේ තියෙන අපිට පොඩි දෙයක් හදන්න මෙන්න මේ යට යට ටේප් වුණානේ මේ ටේප් වුණ හින්දා මම මේක මේ ස්ලයිස් කරන්න ඕනේ මේ ටේප් එකේ උඩ මට්ටමින් හරි ටේප් එකේ උඩ මට්ටමින් මෙන්න නැත්නම් මේක යටට නැත්නම් පැනලා තියෙන්නේ හරි මං චුට්ටක් මේක බැලුවොත් එහෙම අපිට මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා එකක් තමයි මෙන්න මේක මේ පැනලා තියෙනවා මේ ඒ කියන්නේ මෙන්න මෙතනින් මේක කැපෙන්න ඕනේ නැත්නම් මෙහෙම ගුහරයක් ඉන්නවනේ මෙන්න මේක මෙතනින් කැපෙන්න ඕනේ ඒක එකක් අනිත් එක තමයි මෙන්න මෙතන මෙන්න මෙතන මෙන්න මෙතනත් අපි ගත්තොත් මෙන්න මෙතනත් පොඩි අවුලක් තියෙනවා මේ මෙන්න මේන්නේ මේක නැති වෙන්න ඕනේ හරි ඔන්න ඔය දෙක අපි සෙට් කරගන්න ඕනේ ඔය දෙක සෙට් කරගන්න අපි ස්ලයිස් කියන කමාන්ඩ් එක පාවිච්චි කරනවා හරි right බලමු මම ස්ලයිස් එක කොහොමද මේක යොදා ගන්න කියන එක මම මෙන්න මේ ස්ලයිස් කියන එකට ගිහිල්ලා ස්ලයිස් කරන්නේ මෙන්න මේ ස්ක්‍රීන් එක හරි මෙන්න මේක එන්ටර් කරා එතකොට ස්ලයිසින් පේන් ප්ලේන් එක මෙන්න මේ xy අක් කෝඩිනේට් එක අනුව බලන්න මම මෙන්න මේ කෝඩිනේට් එක අනුව බැලුවොත් ඕගලන්ට පේනවා
ඉසෙඩ්ක්ස් මගේ හැටියට මගේ හැටියට ඉසෙඩ්ක්ස් ඉසෙඩ්ක්ස් ප්ලේන් එක තමයි කැපෙන්නේ. එනවා මෙතනින් ඉසෙඩ්ක්ස් තෝරනවා මේ තින් ඉසෙඩ්ක්ස් 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 දුන්නා. ඊට පස්සේ වෙන මෙතන මං පොයින්ට් එකක් තියනවා. මේ පොයින්ට්ස් දෙකක් තියනවා උඩ පොයින්ට් මේ මේ සෙන්ට් එක නේ මේ සෙන්ට් එක. ඔන්න ඕක හරි. කළා බෝත් සයිඩ් මං තියාගම B අකුර ගන්නවා. කපලා ඉවර දෙකම තියා ගන්නවා B. රයිට්. මම යට කෑල පොඩ්ඩක් එළියට මූව් කරමු බලන්න මේ තින්. ඔන්න ඔය කෑල තමයි මං අයින් වෙන්න ඕනේ. හරිද? උඩත් අපිට ඕනේ ඔන්න ඕකම. හරි. උඩත් අපිට ඕනේ. මං උඩ මං මේකෙන් ගන්නා මේ තින්. මේක නේ. උඩත් අපිට ඕනේ මෙන්න මේ විදිහට මම අයිසොමෙට්‍රික් චූට්ටක් වෙනස් කරගන්නම් පේන්න හරි දැන් හරි මේ තියෙන මේජ් එක පේනවා මෙන්න මේ අටේජ් එකෙන් මම ස්ලයිස් කරන්න ඕනේ හරි රයිට් මම ස්ලයිස් කියන එකට ගියා ස්ලයිස් එතකොට ඔබ්ජෙක්ට් එක මේ ස්ක්‍රීන් එක එන්ටර් කරා දැන් ප්ලේන් එක නේ ප්ලේන් එක මේ කෝඩිනේට් සිස්ටම් එක අනුව ඉසෙඩ්ක්ස් නේ මේ තියෙන ඉසෙඩ්ක්ස් ඉසෙඩ්ක්ස් ප්ලේන් එක දක්වන්න ඉසෙඩ්ක්ස් තේරුවා ඉසෙඩ්ක්ස් ප්ලේන් එකේ පොයින්ට් එකක් ඉල්ලනවා පොයින්ට් එක මම දෙනවා මෙන්න මෙතන එන්ඩ් එක කියලා ඉතින් ඔන්න ඔතන එන්ඩ් එක මෙතන යට එකේ එන්ඩ් එක හරි එන්ඩ් එක දුන්නා keep both side b අන්න දැන් කැපුණා මම දැන් මේක බලන්න මේක මූව් කරන්න බලන්න මෙතන අන්න දැන් අපිට ඒ රින්ස් දෙක අපි ඉරේස් කරලා ගන්න හරි ඒ කැල් දෙක අපිට ගන්න නැහැ මේකයි මේක අපි අයින් කළා රයිට් දැන් මගේ වැඩේ හරි මම දැන් මේක යූනියන් කරන එකතු කරනවා මේකට මේක රයිට් දැන් මම බැලුවොත් මගේ මෙතින් හරි දැන් මම මෙතන පොඩ්ඩක් කරකවල බලමු මෙතින් හරි දැන් මේක යට හරි යට හරියටම ආවා මෙතින් හරි නට් එක දැන් අපි ෂේප් එක ඇවිල්ලා තියෙනවා මෙතින් නේ ඔන්න බෝල්ට් එක දැන් අපිට මෙතනට ඇවිල්ලා තියෙනවා දැන් අපිට හෙඩ් එක අඳින්න තියෙන හෙඩ් එක ලේසි රයිට් අයි බලමු මේක හෙඩ් එක කොහොමද ගෙනියන්නේ කියන එක ඒකත් අපි ස්පැනර් සයිස් එක සේම් නේද එතකොට අපි ස්පැනර් සයිස් එක අපි ගන්න පුළුවන් මෙතනින් ආපහු සර්කල් එකක් අඳිනවා මේක වර්ල්ඩ් එකට දාලා සර්කල් එකක් අඳිනවා 12 24 තියෙන්නේ 12 ගත්තා 12 සර්කල් එක ගත්තා ඊට පස්සේ අපි පොලිගන් එක ගන්නවා පොලිගන් එක සයිඩ් 6යි සෙන්ට් එක මේක සර්කම්ෆරන්ස් එලියස් ඇඩේට ගන්න ඕනේ මෙන්න මෙතනට හරි රයිට් ඊට පස්සේ මම මේක එක්ස්ට්‍රූෂන් එකක් අපි ගන්නවා මෙතනදී එක්ස්ට්‍රූෂන් එකක් ගන්නවා අපි ගන්න මේක 11ක් වගේ 11ක් හරි 11ක් වගේ ගන්න එකට රයිට් ඊට පස්සේ මේ යට සර්කල් එක මට වැඩක් නැහැ මේක මේක සාමාන්‍යයෙන් නට් එකක නට් බෝල්ට් එකක උඩ විතරයි ටේප වෙන්නේ හරි ඒකින්ද මට දැන් මෙන්න මේ සර්කල් එක ඇත්තෙන් මට මෙතනදී යට ටෙක්ස්චර් කරගත්තා නම් ලේසි නේ අපිට අපි මේ යට ටෙක්ස්චර් කරගමු මෙතන ලේසි සර්කල් එක උඩ තියෙනවා නේද මම මෙතන යට ටෙක්ස්චර් කරගන්නවා රයිට් යට ඩිරෙක්ෂන් එක පෙන්වනවා 11 හරි රයිට් දැන් මම අර වගේ මම මෙතනදී අර කලින් එකේ වගේ මෙන්න මෙතන එක්ස්ට්‍රූඩ් කමාන්ඩ් එක මර ගන්නවා මේකට මේක ඩිරෙක්ෂන් එක පල්ලෙහාට පෙන්වනවා ටේප කරන්න T අකුර ගැහුවා ඉතින් දැන් ලේසි නේ නෝ නේ දැන් -60 උසාවි 11ට වඩා වැඩි ප්‍රමාණයක් තියා ගන්න. හරි. 11ට වඩා වැඩි ප්‍රමාණයක් තියා ගන්න. තියාගෙන ඉන්ටර්සෙක්ට් කරනවා මේකයි මේකයි. රයිට්. දැන් මට ෂේප් එක ආවා. දැන් මම මෙතන මූව් කරන්නයි ඕනේ. මම මෙන්න මෙතන ඉඳලා මෙතනට ලයින් එකක් දාගමු. මැද හොයා ගන්න ඕනේ හින්දා. මූව් කරනවා මේක. රයිට් ක්ලික් කළා. මෙන්න මේකේ මිඩ් එක මෙන්න මෙතනට. සෙන්ටර් එකට. දැන් මම මේක යූනියන් කරනවා. මේකට මේක රයිට් දැන් බලන්න මගේ දැන් බෝල්ට් එක හරි වෙතින් හරි එහෙනම් අපිට නට් ඇන් බෝල්ට් හරි නට් ඇන් බෝල්ට් එක ඔය ආකාරයට පුළුවන් අපිට පාවිච්චි කරමු ෂෝට් නට් එකක් බෝල්ට් එකක් ෂෝට් බෝල්ට් එකක් ඇන්ද කෙටි බෝල්ට් එකක් හරි ඔගේ දිග ඔයගලන්ට ඕනේ විදියට සෙට් කරගන්න පුළුවන් හරි දැන් මට මේක ඇතුළට මේක සෙට් කරද්දි හරියට මූව් කරගන්න ඕනේ එහෙම එහෙම වෙන්න බෑ එතකොට මට දැන් ඉස්සලා මම මෙතන මූව් කරනවා මේ තින් මූව් කරනවා බෙන්න මේක ලේසි මූව් කරන්න මෙන්න මෙතන යට මේ සෙන්ට් එක ඕනම සෙන්ට් එකක් මෙන්න මේකේ මේ ලයින් එක මම දාලා තියෙනවා මේකේ එන්ඩ් එකට ගමු රයිට් දැන් ගත්තා ඊට පස්සේ මම මේක ඕත් එක ඔන් කරලා දැන් තියෙන මේක ඔන්න පල්ලෙහාට පොඩ්ඩක් බෝල්ට් එක මූව් කරන්න ඕන නම් මම මේක මූව් කරනවා හරි අනේ යගෙන මෙතින් හරි එහෙනම් දැන් මම මේක මගේ වැඩේ ඉවරයි මෙතින් හරි අනේ නට් ඇන් බෝල් එහෙනම් අපිට ඕනම මැෂින් පාට් එකකට මේක යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ හරි. මේක අපිට කලර් කරන්න පුළුවන්. මේක මෙටීරියල්ස් දානෙට මම වෙන දවසක කතා කරන්නම්. මේක හැබැයි මේ දෙක යුනින් කරන්න එපා කොයි වෙලාවකවත්. හරි. මේ දෙක යුනින් කරන්නේ අපි කොයි වෙලාවකවත්. ඊතර මම කලර්ස් ඕන නිකන් අපි නම් අර ෂේප් එක පොඩ්ඩක් පේන්න ඕනේ නේද මම කලර් එකක් දුන්නා. හරි. දැන් මට මේකෙදී නට් එකනේ හිතින්.
එන අපිට මෙන්න මේක මම හිතන්නේ ඔයගලන්ට තේරෙන්න ඇති ඔය command එක. එන ඔයගොල්ලෝ උත්සාහ කරන්න මේ data sheets පාවිච්චි කරලා මේ කොහොමද මේ වගේ mechanical parts අපි අඳින්නේ කියලා. හරි. අපි ඉස්සරහට ලොකු mechanical මේ objects අඳිනවා. ඒකට උදව් කරගන්න පුළුවන් මේ නට් එක. හරි. විවිධාකාර nuts bolts තියෙනවා. ඒක data sheet එක පාවිච්චි කරලා මේ method එකේ nut එකේ ගොඩක් කට්ටිය අඳින්නﾞන්නේ නැත්නම් මේක tape කරගන්න එකයි මේ threads ටික අඳින එකයි නේ. එහෙනම් ඔයගලන්ට මම හිතන්නේ idea එක එන්න ඇති. උතර මේ data sheet එක උදව් කරගෙන ඔයගලන්ට මොන හරි classes සම්බන්ධ විස්තර දැනගන්න ඕන නම් මේ telephone number එකට call කරන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න, comments දාන්න, කතා කරන්න ගැටලු තිබ්බොත්. එහෙනම් ඔයගලන්ට මම හිතන්නේ මේක දැන් අඳගන්න පුළුවන්. එහෙනම් අපි අද මම නතර කරනවා class එක. Okay, සුබ දවසක් සියලු දෙනාටම.